මට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පැහැදිලි කරලා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ තමන් අතින් දැන හෝ නොදැන හිතින් කයෙන් වචනයෙන් යම් පාපයක් අකුසලයක් සිදුවී නම් කාට හෝ හිංගයක් හිංසාවක් සිදුවී නම් වරදක් වුණා නම් ඒක වරදක් බව දැනගත්තට පස්සේ ඒ වරදට කමාකර ගැනීමට කියනවා ප්‍රාතිමුක්ඛ සංවරය කියලා. ඒවට කියනවා ඔය ප්‍රාතිමුක්ඛ සංවරය කියලා. එතකොට තමන් අතින් තමන්ට හෝ අනුන්ට හෝ මේ නිවන වහන වරදක් වුණාන නිවන වැහෙන වරද. ඒ වරදට කමාකර ගැනීම තමා එකෙන් මිදී නිදහස්වීම තමා ඒ කමාකරගෙන මිම්මතුවට එවන් වරදක් නොකරන බවට තමා තමන්ටම සපතවීම තමා ප්‍රාතිමොක්ක සංවරය. එතකොට බොහෝ දෙනෙක් අද මේ බුදුහාමුදුරුව දේශනා කරයි කියලා මේ සුද්ධි මාර්ගය කියවනවා. විසුද්ධි මාර්ගයේ තියෙන ගමන් අනුගමනය කරනවා. ඒ වගේම ඔය කවුරු හරි ලිව්වහම පොතක් බුද්ධ චරිතය පොතක් හරි ඒ වගේ මොකක් හරි ඒනුගාන හාමුදුරුවන්ගේ පොතක් හරි ඒක තියෙන දේ මේ නිවනට ගැලපෙනවයි කියලා වැරදි වැඩක් කරනවා. බඩ පිම්බීම හැකිලීම ගන්නවා. උලන් ඇදීම පිටකිරීම ගන්නවා. එකෙන් තමන්ටත් අමාරුව වැටෙනවා අනුන්වත් අමාරුවේ වටනවා. ඒක තේරුම් ගත්තොත් බුදුහාමුදුරුව කිව්ව ආනපාන සති සමාධිය මේක නෙමේ. මේ රාගයක් ආහම අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩීම තරහක් බයිරයක් ආවහම ඒකෙන් මිදෙන්න අනතිවත්ත නට්ටන ආකාරයෙන් ඒ වැරදි දේ අයින් කළා හරි දේ කිරීම තරහක් ආවොත් මෛත්‍රිය වැඩීම රාගයක් ආවොත් අසුභානුස්සතිය වැඩීම ඒ රාගය දේශය මොහේ නිච්ච සුඛ වෙලා අත්ත වෙලා තියෙනවා නම් අනිච්චන් දුක්ඛම් විපරිණාම ධම්මං වැඩීම මේ වැඩීම තේරුම් ගත්තට පස්සේ තමන් අතින් වරදක් වුණා නම් වරදි විදියක් කියා දුන්නා නම් ඒකෙන් මිදී නිදහස් වෙන්න කටයුතු කිරීම ඒ පුද්ගලයන්ටත් ඒ වරද්ද වරදක් බව පෙන්වලා දීලා ඒකෙන් ඒ පුද්ගලයන්වත් මුදවා නිදහස් කිරීමත් ප්‍රාතිමොක්ඛ සංවරයට අයිති. තව එක ප්‍රශ්නයක් තියෙනවා. කුෂ්ක විදර්ශනාව කියන්නේ මොකද්ද? කුෂ්ක විදර්ශනාව සුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේලා. දැන් අරහතුන් වහන්සේලා කොටස් කීපයක් ඉන්නවා. බුදුහාමුදුරුවොත් මහා ප්‍රඥ වූ මේ අභිඥා සහිත වූ සිව්පිලිපියා සමත් වූ සර්ව සබ්බඤ්ඤුත ඥානයෙන් යුතු වූ ෂඩ් අසාධාරණ ඥාන සහිත වූ අරහතුන් වහන්සේ. ඒ වගේම අභිඥාලාභී මහා අරහතුන් වහන්සේලා ඉන්නවා. එයට යම් ශක්තියක් හැකියාවක් තියෙනවා. ඒ වගේම සිව්පිලිසිඹියාපත් ලත් මහා රහතුන් වහන්සේලා ඉන්නවා. අට ධර්ම නිරුක්ති පටිසම්භිදා සහිතව අනික් අයට මේ බුදුහාමුදුරුව දේශනා කර වදාළ ධර්මය නැවත පණ පිහිටවල කියා දෙන්න පුළුවන්. ඒ වගේම මේ බණ කියා දෙන්න බෑ. හැබැයි තමන් මේ රාගදේශමෝහ සියලු බැමි කපා දාලා සියලු ආකාරයෙන් සියලු කෙලෙස් නැතා මගපල ලැබුවා. හැබැයි මගපල ලැබුවට ඒ අයට තව කෙනෙකුට මේ පාර මේ මාර්ගය මේ පිළිවෙත මේ විග්‍රහ වශයෙන් විස්තර වශයෙන් කියා දෙන්න බෑ. තව කෙනෙකුට කියා දෙන්න බෑ. හැබැයි අරහතුන් වහන්සේ ඒ අයට කියනවා සුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේලා කියලා. එතකොට අරහතුන් වහන්සේලා බහුතරයක් බුදුහාමුදුරුවන්ගේ මේ බුද්ධ ශාසනයේ බුදුහාමුදුරුවන් ජීවමානව හිටිය කාලේ කෝටියක් විතර හිටියා කියනවා. ඒකෙන් බහුතරයක් හිටියේ සුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේලා. ටිකක් හිටියා අභිඥාලාභී අරහතුන් වහන්සේලා. තමත් කොටසක් හිටියා සිව්පිලිසිඹ ව්‍යාපත් ලත් මහා ප්‍රඥන් වහන්සේලා කියලා බුදුහාමුදුරුවම නම් කළ කොටසක්. බුදුහාමුදුරුවෝ හිටියා බුදුහාමුදුරුවොත් අරහතුන් වහන්සේ කෙනෙක්. එතකොට ඔය
ආකාරයේ අරහතුන් වහන්සේලා ඉන්නවා. මේ අබුද්ධෝත්පාද කාලයක යම්කිසි කෙනෙක් තමන්ගෙම ස්වයම්භූ ඥානයෙන් මේ මගපල ලැබුවොත් අර සුෂ්ක විදර්ශක අරහතුන් වහන්සේ කෙනෙක් වගේ තමා. නමුත් කියන්නේ තමන්ගෙම ස්වයම්භූ ඥානයෙන් මගපල ලැබූ නිසා කාගෙන්වත් උපදේශ නැතුව පර උපදේශ රහිතවම ඒ අරහතුන් වහන්සේට කියනවා පච්චේක බුද්ධ කියන පසේ බුදු කියලා. ඒ අබුද්ධෝත්පාද කාල. එතකොට අබුද්ධෝත්පාද කාලවලත් බුදු වෙන්න පුළුවන්. හැබැයි ඒ අයත් ඔය බුද්ධ ශක්තිය තියෙන මධ්‍ය මණ්ඩලයට ගිහිල්ලා මේ බුද්ධ ශක්තියට කොයි විදියෙන් හරි දැන හෝ අනුගත වෙන්න ඕන. ජනන් වහන්සේ මට